තාත්තා කරපු දේ පුතා නොකරොත් නොට්ටික පුතා කියලා. බෞද්ධ රහල තියනව නේද? කැලේ වක් හැංගිලා හිටියොත් ඉංගෙම හවුච්ච එකක් මරනවා. කොහෙවත් ඉන්න පුළුවන් කමක් තුමුන්නේ නැහැ. මිනිසුන්ට ගහලා ගහලා වද දීපු හැටි මේ ඇස්සෙන් දැක්කා. ඉස්කෝලේ යන කාලේ පෝස්ටරයක් ගෙව්වා කියලා. කොහොමද මහ බැංගුවේම මංගොල්ල ගෑව කිව්වනා? ජීපී කියලා කාවරි අල්ලගත්තට පස්සේ මන්ත්‍රීවරයාගේ අමතිවරයා ගෙදෙට්ට කියලා ඌට පෙන්නලා තමයි මෙරුවේ. රනිල් වික්‍රමසිංහට කෙල හැරිලා ඇති. ඇයි ඒ කාරණෙන් අපි ඔවුන්ට දුන්නේ මෙහෙමයි. මෙහෙමයි දුන්නේ. අනේ දැන් දී ගන්න බෑද කියලා. තේරුණාද? කැරලි කෝලාල ගහන්න යන්න එපා. උද්ඝෝෂණ කරාට කමන්නේ අයිති වෙනුමෙන්. හැබැයි ඊට වඩා බලවත් කියලා මතක තියාගන්න. එන්න මතිවරණදී ඔබගේ ගහන කතරේට වඩා බලවත් කියලා මතක තියාගන්න. සාධාරණීය රටක් බිහි වෙන්න ඕන. සාධාරණ ජීවත් වෙන මිනිසුන්ට අයිති සලසලා දෙන්න ඕන. ඒක ඔබේ යුතුකම. අයිබෝන්, අපි ලෙඩ ගැනම කතා කරනකොට ඒකත් එපා වෙනවනේ. අතීතය ගැන පොඩ්ඩක් කතා කරමු. ඔබ අහලා තියෙනව නේද, තාත්තා කරපු දේ පුතා නොකරොත් නොට්ටික පුතා කියලා. බෞද්ධ අහලා තියෙනව නේද? ඔබ දන්නවද දේශපාලන ඉතිහාසයේදී 88 89 අවුරුදු වල අපිට මොකද වුනේ කියලා? දැන් සාමාන්‍ය අවුරුදු 40කින් පල්ලෙහ කට්ටිය මේව දන්නේ නැහැ. අවුරුදු 50න් ඉර කට්ටිය තමයි මේව හරියටම දන්නේ. නැත්තම් බොහෝ තරුණයෝ දන්නේ නැහැ. ඔගොල්ලෝ දන්නවද 88 89 කොහොමද යුගයේ ගිවිලා ගියේ කියලා? කිසිම තරුණයෙකුට බේරලා ඉන්න හම්බුන්නේ නැහැ. ජීවිපි කරත් නැතත් තරුණයන්ට ගෙදර ඉන්න දුන්නේ නැහැ. අරණ ගිහිල්ලා දසවද දුන්නා. බොහෝ දුරට මොකද උනේ? පලි ගන්න මිනිස්සු පලි ගත්තා. දරුවන්ගෙන් පා පලි ගත්තා. ඒ කාලේ ගෙදරක ඉන්න විදියක් නැහැ. ගෙදර හිටියොත් උස්සයි යනවා ආමිකේ. කැලේ වක් හැංගිලා හිටියොත් ඉංගෙම හවුච්ච එකක් මරනවා. කොහෙවත් ඉන්න පුළුවන් කමක් තුමුන්නේ නැහැ තරුණයන්ට. පංගොක්කලට ගම්මාන පිටින් එකතු කරලා අරන් ගිහිල්ලා දසවද දුන්නා. අර ඔබ දැකලා තියෙනවද සොම්බි හැදුනම කොහොමද කියලා? ඈ පංගොක්කලවට ඉස්කෝල වෙලෙහෙම ගාල් කරලා අර සොම්බි හැදුනා වගේ පංගුවක් අයගේ අත කල්ලා කොන්ද කල්ලා කකුල් කල්ලා මෙහෙල් ලේ වැක්කරනවා ගහලා ගාලා. ඒ දවස්වල කන්දලේ සුගර් එකේ අන්න එහෙම ඇස් දෙකෙම දැක්කා. එතකොට හිටිය පොන්සේකා තමයි හිටියේ ලෙප්ටනන්ට් කර්නල්. දන්නේ නැතිද මිනිසුන්ට ගහලා ගහලා වද දීපු හැටි මේ ඇස්සෙන් දැක්කා. ඒව මතක් වෙනකොට පුදුම වේදනාවක් එන්නේ. ඔබගේ අම්මා ගහව හිටපු දරුවව දරුවෝ දෙන්නව එළියට අරන් ඇවිල්ලා ජීප් එකේ ගැට ගහලා මැරණකම් ඇදන් ගියා. මැරණකම් ඇදන් ගියා. මොකක් කරාද? ඉස්කෝලේ යන කාලේ පෝස්ටරයක් ගෙව්වා කියලා. කොහොමද මහ බැංගුවේම මංගොල්ල ගෑව කිව්වනා? අද මහ බැංගුව මංගොල්ල කාලා මුන් මෙහෙම ඉන්නවනේ. රට මංගොල්ල කාලා මෙහෙම ඉන්නවනේ. ප්‍රේමදාස යුගයේදී මේ දරුවන්ව මෙච්චර මැරුවේ ඇයි? බලේ හින්දා? රටට ආදරේ හින්දාද? රට රැක ගන්න ඕනේ නේද? නෑ. බලේ රැක ගන්න. සජිත් කියනවා මගේ තාත්තා පිරිසුදුයි, මගේ තාත්තා මිනි මෙරුවේ නෑ, මගේ තාත්තා ගැද්දකේ ලේ නෑ කියලා. ප්‍රේමදාස මැරුණත් හරි සතියක් යනකොට
දරුවන් උසයෑම් දරුවන්ට වද දීම ඔක්කොම නැති වෙලා ගියා. ඔන්න වෙච්චදී. ඉතින් පස්සේ අපෝ ඒ ප්‍රශ්නේ ඇති වුණේ නැහැ. ඔය මන්ත්‍රීවරු ඇමතිවරු උන්ගේ ගෙවල් වල වදකාගාර තිබුණා. පහු වෙනකොට අපි නම් එක කියන්න. උන්ගේ ගෙවල් වල වදකාගාර තිබුණා. පංගොක්කලට ආමික පොලිසිය ජීපී කියලා කාවරි අල්ලගත්තාට පස්සේ මන්ත්‍රීවරයාගේ ඇමතිවරයා ගෙදෙට්ට ගෙල්ලා ඌට පෙන්නලා තමයි මෙරුවේ. දන්නවද? එහෙම යුගයක් අපිට තිබුණා. ඒ මොකක් කරපින්දද? පෝස්ටයක් ගැහුවා කියලා. පංගොක් කලාවට යුද හමුදාවේ ඉන්න කොල්ලව ආණ්ඩුවෙන්ම මැරුවා. මරලා විරලා ජනතා විමුක්ති පෙරමුණේ account එකට දැම්මා. තේරුණාද? ජීවිපිකෙ වැරදි උන්නේ නැහැ කියලා කියන්නේ. පංගොක් කලාවට ගම්වල මේ ගෑනුවෙක් කෙනාට මිනිහා එළු වෙනකම් වද දෙනවා. ඒව ජනවත විතරුණින් ද නැති වුණා. හ්ම්? අරක්කු කරු නැති වෙලා ගියා. ඈ? ඉස්සී දූසකව නැති වෙලා ගියා. හොරකම් කරන්නේ උන් නැති වෙලා ගියා. නොඑක් විදියේ සමාජයේ හැදුණා. හැබැයි මතක තියාගන්න. එක නායකත්වයක් ඇතුලේ නායකත්වයක් මත මේ කිසිදයක් කරන්න පුළුවන් කමක් තිබුණ නැහැ. ඇයි ඒ? එදා මේ ෆෝන් තිබුණ නැහැ. පෝස්ටරයක් ගහලා වුණා ඔක්කොම ඇඳුම් ඇඳුම් දෙන්න. බැරි වෙලාවත් හොඳ දේ කවදාකවත් මාධ්‍ය හරහා ගියේ නැහැ. බොහෝ දුරට යම් කිසිදයක් වුණා නම් අදත් ඒක තියෙනවා. පංගම් මාධ්‍ය වාර්තා කරන්නේ කොහොමද? මෙන්න කවුද පෙන්වන්න ගියා, මෙන්න පැන්න, මෙන්න මැරුණා. තාමත් ජඩ මාධ්‍ය ඉන්නවා. අන්න ඒවා ඒ නිලධාරිය කියන විදිහට වාර්තා කරනවා. සත්‍ය සිද්ධිය නෙවෙයි ඒක. සත්‍ය සිද්ධිය හෙලි කරන්න මාධ්‍යට අවශ්‍යයක් තිබුණේ. මාධ්‍ය සීමිතයි. බොහොම සුළු පිරිසක් විතරයි හිටියේ. ඔවුන් ඒ උසස් නිලධාරිය කියන විදිහට තමයි ආවරණය කරේ. හැබැයි දැන් මේ ෆෝන් තියෙනවා. හවුන කොල්ලේ දැම්මා. ඩග්ගල මාධ්‍ය හරහා මුළුම රටරම් දැනගන්න සිද්ධිය සැලස්සුවා. ඒකින්ද මුම්බයයි. සමහර විට වසන්ත මුදලිගේව දකින්නකොට රනිල් වික්‍රමසිංහට කෙල හැරිලා ඇති. ඇයි ඒ? ඒ කාරණෙන් අපි ඔවුන්ට දුන්නේ මෙහෙමයි. මෙහෙමයි දුන්නේ. අනේ දැන් දී ගන්න බෑනේ කියලා. තේරුණාද? ඔය පංගුවක් වෙලාවට පංගුවක් කට්ටිය හමුදා මෙහෙ හිටපු තරුපටි ගහගන්න අයින්ස කොල්ලන්ව සෑහෙන්න මැරුවා. වද දීලා මැරුවා. හැබැයි උන්ට නම් යහපතක් උනේත් නැහැ. පංගුවක් වෙලාවට එහෙම අම්මා තාත්තගේ දරුවෝ උස්සන් ගිල වද දීලා මරපියුන් තමයි අතපය නැතුව අබ්බගත වෙලා අංග විකල වෙලා දැන් උපත් ලැබලා ඉන්නේ. ඒක තමයි සබහා ධර්ම කියන්නේ. ඈ? ඒවට අපි කම්පහල වැඩක් නැහැ. ඒක තමයි සබහා ධර්ම කියන්නේ. ඒකින්ද අපේ රණවිරුව රට ජාතිය බේරගන්න ඉදිරියට ගියා. දෛවයේ එක එක විදිය සිදු වුණා. හැබැයි පංගුවක්කයට ඇස් පලා පිටම පල දුන්නා. ඔබ හිතන්න එපා මේ යුද හමුදා නිලධාරියට මේ වගේ දෙයක් වුණේ ඇයි කියලා. ආත්ම ගානක් තිස්සේ ඔහු යුද හමුදා නිලධාරියේ පරාක්කම් බහු රජකාරී සෙම්පතියෙක් වෙන්න පුළුවන්. ඒකින්ද ඔවුන්ගේ ආත්මය දිගටම ඒ විදිය තමයි. අපේ රණවීරුව මේ රටගෙන හිතුවා. ඒ ඉඳලවිල්ලා මේ රටට මේ දැක දැක මරණ දැක දැක ගිහිල්ලා මේ ලේ පූජකරි අයියේ මේ රටට යහපතක් වෙයි කියලා. ඒ මැරිච්ච කොල්ලෝ මොනතරම් මුන්ට සාප කරනු ඇද්ද? අපි බේරගත්තු රට අපේ ජීවිතේ කැප කරපු ලේ දහඩිය මේ පොළොවට තෙත් කළේ මේ රටට මේ වගේ දෙයක් වෙන්නද කියලා.
ඔහුගේ දරුවෝ ජීවත් වෙනවා. ඒ දරුවෝ අද විඳින වේදනාව ඒකින්ද මේ රට බේර දුන්නේ මේ වගේ කුපාඩින් මේ රට විනාශ කරන්න නෙවෙයි. තේරුණාද? යම් කෙනෙක් කර්මයක් කළොත් කර්මේ පරිසම් දෙනවා. ඒක න්‍යායයි. තේරුණාද? ඒකින්ද මම මේ ඔක්කොම කරලා කරලා කියන්න හදන්නේ යුද හමුදාවට පොලිසියට කියන්න හදන්නේ ඔබ බැඳලා ඉන්නව පවතින රජය අරස්ත කරගන්න. හැබැයි රජය වෙනුමෙන් මිනී මරන්න ඔබ එකඟ වෙලා නැහැ. නීතිය ක්‍රියාත්මක කරන්න. වැරද්ද නම් දඬුවම දෙන්න ක්‍රියා කරන්න. ඔබ බැඳිලා නැහැ මිනිස්සු මරන්න. රජයේ කීමනාවට. ඒකින්ද ඔබත් පුරවැසියෙක් මමත් පුරවැසියෙක් මේ රටේ. ඔබගේ සහයෝගය තමයි මේ රට අරස කරගන්න එක. හැබැයි හොරුන්ට මංකොල්ලකාරයන්ට කුපාඩින්ට කුඩුකාරයන්ට මේක යට කරගන්න දෙන්න එපා. සාධාරණීය රටක් බිහි වෙන්න ඕන. සාධාරණ ජීවත් වෙන මිනිසුන්ට අයිති සලසලා දෙන්න ඕන. ඒක ඔබේ යුතුකම. ඒකින්ද ඔය ජරා සත්තුන්ට ඔළුව පාත් කරන්න එපා වුණාට වැඩිය ඔබගේ නීති ඔබ කරන්න. ඔබගේ රාජකාරිය ඔබ හරියට කරන්න. එහෙම වුණොත් සබහාදාමෙන් ඔබව තාරස කර ගන්නවා. අපිව තාරස වෙනවා. ඒකින්ද 88 89 හිටපු නිලධාරි වගේ ඔබ ක්‍රියා කරන්න එපා. අයින්ස්ක මිනිස්සුන්ට වද දෙන්න හදන්න එපා එක එක්කිනයි කීමට. ඒකින්ද මේ රටට හොඳ අනාගතයක් වෙන්න සියලු දෙනාම වැඩ කරන්නයි කියන එක තමයි මම කියන්නේ. එහෙමනම් සහෝදරුනි, මිත්‍රවරුනි, ආදරණීය අම්මේ තාත්තේ, එදිරිදී මහමැතිවරණයක් එනවා. එතනදී ඔබ පොඩ්ඩක් හිතන්න. ඊපෙරල මාධ්‍යවේදී කතා කරනවා කාටද? අර බදුල්ලේ ඇමතිට, අර මහත. ඒක කියන කුණුහරු ටික බලන්න ඇවිල්ලා. ඒ වගේ වුණත් අපි දේශපාලනට යවන්නේ. ඒකින්ද ඔබ බුද්ධිමත් වෙන්න. අපි හොඳ නායකයෙක් තෝරගමු. පාර්ලිමේන්තුවට එවන හොඳ නායකයෙක් තෝරගමු. හැබැයි තව එකක් කියන්න කැමතියි. රටේ නීතියක් කියලා එකක් තියෙනවා. ජනාධිපති පත් කරගන්න ලේසි එම්බෑ 34 දිනකට 134කට. මේ 2 කෝටි ගාණක් ඉන්න ජනතාව විද්දද්දී 134 දිනකින් මේ රටේ ජනාධිපතිව මෙයා කරගත්තා. එහෙම වුණා නම් මොකද වෙන්නේ? ඒවලට ජනාධිපති පත් කරගන්න පාර්ලිමේන්තුවට අයිතියක් තියෙනවා. හැබැයි මේක දිගට ඇදගෙන යන්න බෑ. එහෙමනම් මොකද කරන්න ඕනේ? ටක් ගාලා රට විසිරෝලා, ආණ්ඩු විසිරෝලා නැවත මැතිවරණයකට එන්න ඕන. හැබැයි මතක තියාගන්න, මං අද කියනවා වගේ කියනවා. ඔය රනිල් වික්‍රමසිංහ මහත්තයා පත් කරගත්තු 34 දෙනාට 134 දෙනාට කවදාක්වත් මහජන ඡන්දකින් එන්න බෑ. මතක තියාගන්න. මේ රටේ මිනිස්සු ගේන්නෙත් නෑ. එහෙනම් මගේ කතාව මෙතෙන් නතර කරනවා. එන්න මැතිවරණදී හොඳ නායකයෙක් පත් කරගන්න අපි බලමු. තව මාස දෙකකින් තුනකින් අපිත් කියනවා පත් කරගන්න ඕන නායකයා කවුද කියලා. එතකන් ඔබ ඉවසගෙන ඉන්න. දුක් කඳු කොච්චර දුමුණත් ඔබ ඉවසගෙන ඉන්න. කරන්න දෙයක් නෑ. රණ්ඩු කරන්න යන්න එපා. කැරලි ගෝලාල ගහන්න යන්න එපා. උද්ඝෝෂණ කරාට කමන්නේ අහිති වෙනුමෙන්. හැබැයි ඊට වඩා බලවත් කියලා මතක තියාගන්න. එන්න මතිවරණදී ඔබගේ ගහන කතිරේ ඊට වඩා බලවත් කියලා මතක තියාගන්න. එහෙම වුණොත් දනුවන් ඔක්කොම ලැබිලා ඕන් ඔක්කොම ගෙදර සබහ ධර්මයෙන් දනුවන් ලැබෙයි. එතකන් අපි බලාගෙන ඉමු හොඳ නායකයෙක් පත් කරගමු. අන්න එදාට පත් වෙන නායකයාට මොකද වෙන්නේ? මේ සබහාධර්මයේ විශ්ය සම්පූර්ණ ශක්තිය ලැබෙනවා. අර ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ කියලා කතාවක් තියෙනවා නේද? ඈ එහෙම කතාවක් තියෙනවා. අන්න එදාට එයා රාවණා වෙන්න පුළුවන්, දියසෙන් වෙන්න පුළුවන්. හැබැයි එයා දියසෙන්වත් රාවණාවත් නෙවෙයි කියලා මතක තියාගන්න. මේ විශ්ය තියෙන ශක්තිය ඔහුට ලැබෙනවා. මේ විශ්ය තියෙන බුද්ධිය ඔහුට ලැබෙනවා. රට පාලනය කරන්න විශ්ව පණිවිඩය උට ලැබෙනවා. එච්චරයි.
ya di singat Ravana wat demi yonde buru rekini undai megiane Ravana keran lehat tinit pakawat anna pikiu watamai Ravana apikiu di sing tamai omu kela bila kian lehat tinit pak ternal ekinda ikmani menaiki patenwa naikir supatan lehat tilain sil dinar menjai bewa ikila partner agar no.